මහත්මනි, විමල් විලවන්ස මහත්මනි, ඒ වගේම සිල් රාජපක්ෂ, ඒ වගේම අනිකුත් ඇමතිවරු බන්දුල ගුණවර්ධන, ලොග්ගේ ඇමතිතුමා, ඇතුළු දේශපාලන නායකිනි ආණ්ඩුකාරතුමිය, ඇතුළු සම්භාවනීය අමුත්තනි, හිතවත් සහෝදර සහෝදරියනි, මිත්‍රවරුනි, මගේ දැන අපි අද සම්බන්ධ වෙලා තියෙන සුවිශේෂ අවස්ථාවකට. විමල් වීරවංශ මැතිතුමා පාර්ලිමේන්තුවට පත් වෙලා වසර 20ක් සැපරීම නිමිත්තෙන් එතුමාගේ ඉදිරි දේශපාලන ගමනට සුභ පතන තමයි අද අපි එකතු වෙලා තියෙන්නේ කියලා මම විශ්වාස කරනවා. අද මට මේ අවස්ථාවට සහභාගී වෙන්න ලැබීම බොහොම වැදගත් දෙයක් වශයෙන් මම සලකනවා. මගේ අදහස් දැක්වීමට රාජතාන්ත්‍රික වචන එකතු කරනවට වඩා මම කැමති ඊට වඩා හදවතින් එන වචන එකතු කරන්න. එනිසා ඇමතිතුමා, මන්ත්‍රීතුමා කියන නිල වචන වෙනුවට මම කැමති මට සුපුරුදු විමල් කියන වචනය මේ අවස්ථාවේදී පාවිච්චි කරන්න. කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් හේවත්, මට සුපුරුදු විමල් විමල් වීරවංශම හේවත්, මට සුපුරුදු විමල්. හැමදාමත් කොළඹින් වැඩිම මනාප ගත්තා. මම හිතන්නේ ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකයෙක් විදියට පුටුව ලකුණින් ඉදිරිපත් වුණු දවසේ ඉඳලම විමල් මේ වார்த்தාව කඩන්නේ නැතුව තමන් ළඟ තියාගත්තා කියලා මම විශ්වාස කරන්නේ. මම දැන් විමල් ලබන මේ මනාප ඇතුලේ වැඩියම තියෙන්නේ කොළගුණ සැලකීමේ මනාප, ආදරේ මනාප, ගෞරවය නිසා දෙන මනාප, විමල්ට විශ්වාස කරලා දෙන මනාප කියලායි මම විශ්වාස කරන්නේ. මට මතකයි 2008 කලින් විමල් නිසා ජනතා විමුක්ති පෙරමුණ කවදාවත් මලිබු ජයග්‍රහණයක් ලබන කොටත් විමල්ටත් ජනතා විමුක්ති පෙරමුණට ගහපු හතුර ගොඩක් හිටියා. 2008 විමල් ජනතා විමුක්ති පෙරමුණෙන් එළියට බැස්සම එය ප්‍රසිද්ධියේ කිරිබත් කෑවා. විමල්ගේ කරදරේ ඉවරයි කියලා හිතාගෙන එදා ඉඳලා ඒ අය ජනතා විමුක්ති පෙරමුණට ගහන එක නතර කළා. ඔබට මතක ඇති. නමුත් විමල් බින්දුවේ ඉඳන් පටන් අරන් ආයම තමන්ටයිති යුතුකමක් තියෙනවා කියලා හිතාගෙන ඒ යුතුකම වෙනුවෙන් සුපුරුදු ප්‍රහාරය පටන් ගත්තම අර හතුරුයි JVP එකයි දෙගොල්ලොම එකතු වෙලා ආයම විමල්ට ගහන්න පටන් ගත්තා. ඒ ප්‍රහාරයට ලක්විමේ ශක්තිය විමල්ට නොඅඩුවම ලැබුණා. එක දිගටම ලැබුණා. අද අපි මේ එකතු වෙලා හමු වෙලා කතා කරන විමල්ගේ 20 අවුරුදු පුරාම ලැබුණා. අද අපි මේ එකතු වෙලා ඉන්නේ එහෙම එක දිගට 20 අවුරුද්දක් 31 දිගට ප්‍රහාරයට ලක් වුණු දේශපාලන චරිතයක ඍදුම් ගැන නැවත සිහිපත් කරන්න. ඒ විතරක් නෙමෙයි මම විශ්වාස කරනවා. කොපමණ ගැහුවා, කොපමණ ඍදුණා, අපමණ දුක් ගැහැට වින්දත් ඒ කිසිවකින් තමන්ගේ යුතුකම එක දශමකින්වත් අතුරු නැහැරපු දේශපාලන චරිතයකට අපේ එකතු ගුණ දක්වනවා. ඒකට ඉන්න වඩා සුදුසු කෙනා මම කියලා මට හිතෙන්නේ. මොකද විමල් එහෙම ප්‍රහාරයට ලක් වෙනකොට විමල් දෙවෙනි වුණා නම් දෙවෙනි මට විතරයි කියලා මම විශ්වාස කරනවා. මට ගපු ගැහිල්ල, විමල්ට ගපු ගැහිල්ල, අනිත් අය අපේ ඇමතිවරුන්ට ගහපු ගැහින් ඒ විස්තර සේරම ගමුන්නාසිලා දන්නවා. සමහරු මහින්ද රාජපක්ෂ මැද මුලේදී ජනේල එල්ලුවා කියලා ෂැම්පේන් බොන්න වාඩි වින උදවිය ෂැම්පේන් බෝතලේ කඩන්නත් කලින් ආයම මෙන්න මහින්ද රාජපක්ෂ විමල් විසින් ඇතුළු කණ්ඩායම විසින් මාව නැවත නුගේගොඩට ගෙනාවා.
ඒ නුගේගොඩ කට්ටිය එකතු වෙලා හදපු නුගේගොඩ වේදිකාව මහින්ද සුළඟකින් ආරම්භ කරා. මහින්ද කට්ටිය ආයිම බෝතලේ පුටු යටට දාලා එනවා. මහින්ද රාජපක්ෂට, විමල් වීරවංශට, උදේ ගමන්පිලට, ලොකු ගේට බඳුල්ල හැමෝටම ගහන්න මහින්ද රාජපක්ෂ ඉවරයක් කරන්න ඕන කියලා, විමල් ඉවර කරන්න ඕන කියලා. අපේ පවුලේ උදවිය ඔක්කොම හිරේ දැම්මා. විමල්ගේ පවුලේ උදවියත් හිරේ දැම්මා. නඩු පිට නඩු පැටෙව්වා, වැටෙනවා. ජනාධිපතිතුමාටත් නඩු පැවරුවා. එකක් පස්සේ එකක් බොරු චෝදනා පැටෙව්වා, පැටව් ගහනවා. තමුන්වහන්සේලා හේතුව දන්නවා. හේතුව ඒ හේතුව වෙනත් කිසිවක් නොමේ, රට ත්‍රස්තවාදීන්ගේ නිදහස් කර ගැනීමයි කියලා මම විශ්වාස කරනවා. රට සංවර්ධන මාවකට යොමු කිරීමට රටේ අභිමානය වෙනුවෙන් පෙනී සිටීම හේතුව නිසාම තමුන්වහන්සේලා අපිව ආරක්ෂා කළා, විමල්ව ආරක්ෂා කළා. අපි ආයෙත් සටන නැවතා පටන් ගන්නවා. ඒ සටන අවසානයේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා රටේ අති බහුතර කැමැත්තෙන් ජනාධිපති බවට පත් කිරීමට පත් වෙනවා. අද විමල් අලුත් වගකීමක් බාරගෙන තියෙනවා. දැන් ආයෙමත් අපිට ප්‍රහාරයට ලක්, අපිව ප්‍රහාරයට ලක් කරනවා. අවුරුදු 20ක් තිස්සේම ප්‍රහාරයට ලක් වුණු විමල් දිගටම ප්‍රහාරයට ලක් වෙනවා. මොකද ඒකින් කියන්නේ සටන ඉවර නෑ කියන එක, ගමන ඉවර නෑ කියන එක, සටන දිගටම කරන්න තියෙනවා කියන එක, ගමන දිගටම යන්න තියෙනවා. රට ගැන තියෙන ආදරයක් එක්ක, ජනතාවගෙත් තියෙන ආදරයත් එක්ක, ගෞරවයත් එක්ක කරන්න තියෙන සටන දිගමට යන්න තියෙන ගමනට ආදරණීය විමල් අපි ඔබට අපේ සුභපතුම් මේ පුද කරනවා. හෘදයාගම සුභපතුම් පුද කරනවා. මම දිගට කතා කරන්න යන්නේ නැහැ විමල්. ඔබ අපේ මිතුරා. ඔබ හැමදාම හරි පැත්තේ හිටියා, ඉදිරියටත් හරි පැත්තේ ඉන්නවා කියන එක අපිට තද විශ්වාසයක් තියෙනවා. ඒ නිසා ඔබට නැවතත් සුභ පතමින්, ඔබේ අනාගතයට සුභ පතමින් අපි ඔබට මං නිහඬ වෙනවා. ඔබ සියලු දෙනාට තෙරුවන් සරණ පතමි.